පසුගිය ජූලි මාස 1 වනදා බෝගා කුඹුර පොලිස් වසමේ බොරලන්ද නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්ුණා. මේ වන විට රට තුල පවතින පොහොර හිඟය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් මුල් කරගෙනමින් මෙම විරෝධතාවය පැවැත්ුණු අතර මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයින් සහ ගොවි සංවිධාන හා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බවත් බෝගා කුඹුර පොලිසිය සඳහන් කළා. ඒ අනුව මෙම විරෝධතාවයට එක්ව සිටි පුද්ගලයන් අතරින් පිරිසක් පසුගියදා අත්අඩංගුවටගෙන වැලිමඩ අධිකරණ ඉදිරිපත් කර තිබුණා. මේ සම්බන්ධයෙන් බෝගා කුඹුර පොලිසිය තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබුව අතර අද උදෑසන ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගෝවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණරත්න මහතා ඇතුළු 5 දෙනෙකු බෝගා කුඹුර පොලිසියට පැමිණ බහර වී තිබෙනවා. ඒ අනුව ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. අද දින තවත් සැකකරුවන් 5 දෙනෙක් පොලිසිය වෙත පැමිණ බාර වී තිබෙනවා. ඊට අදාළව එම සැකකරුවන් 5 දෙනා බෝගා කුඹුර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නු ලැබුවා. ඒ අතර නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න යන අයවලුන් දු සිටින බවට වාර්තා වෙනවා. මෙසේ අත්අඩංගුවටගත් සැකකරුවා අද දින වැලිමඩ අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් බෝගා කුඹුර පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. ඒ වගේම ඊයේ දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ නිරෝධායන නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා. විශේෂයෙන්ම රැස්වීම සහ උද්ඝෝෂණ පැවැත්වීම මගින් කොවිඩ් රෝගයේ ව්‍යාප්තියක් සිදුවන බවට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන්ද කටයුතු කරනු ලබනවා. මෙලෙස ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකීන් අත්අඩංගුවට ගැනීම සඳහා පවතින සූදානම පිළිබඳව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අනාවරණයක් කළ අතර එලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානම මුළුමනින්ම හෙළා දකින බවයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කර සිටියේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.